සමත් විශ්‍රාමිකයෙක්ගෙන් තොරතුරු අරගෙන අදහස් දක්වන්න ගියාම අපේ විපක්ෂ නායකතුමා අමාරුවේ වැටෙන එක අහන්නත් දෙයක් නැහැ. ඇත්තටම වෙලා තියෙන්නේ මොකද්ද? අපේ පිරිපාදුව යල් පැන ගිය එකක් නිසා එහි පෙට්‍රල් නිෂ්පාදනය වෙන්නේ 14යි ඩීසල් නිෂ්පාදනය වෙන්නේ 29යි. ඇත්ත මේකත් අරන් තියෙන්නේ බර 90. ඇත්තටම ධාරිතාවය අනුව ගත්ත මෙට්‍රික් ටොන් වෙනුවට බැරල් අනුව ගත්තා නම් මේක 111 සහ 130 දක්වා වෙනස් වෙනවා. අපි මේක ගමුකෝ. තෙල් පිරිපාදුවේ නිෂ්පාදනය වෙන්නේ පෙට්‍රල් 113යි ඩීසල් 129යි. ඒක පෙට්‍රල් ඩීසල් දෙකම 143යි. වෙනත් වචන වලින් කිව්වොත් पेट्रोल डीजल बैरल हदा गणीम संदहा अपिट बोरतेल बैरल देखाई दसम तुनाई देखा कवश्य वेनो फैदिल ने देख सीएट हतलिस तुनाई नंग बोरतेल बैरल लेकिन पेट्रोल सा डीजल है देने सीएट हतलिस तुनाई नंग सीए बेदी महतलिस तुन कहने देखाई दसम तुनाई देखा पेट्रोल डीजल बैरल या खदा गंड अपिट बोरतेल बैरल देखाई दसम तुनाई देखा कौन वेनो ඔක්තෝබර් මාසේ පෙට්‍රල් බැරල් එක මිල ඩොලර් 95යි සාමාන්‍යයගේ ඩීසල් බැරල් එක මිල ඩොලර් 93යි බොරතෙල් බැරල් එක මිල ඩොලර් 85යි එතකොට එහෙමනම් අපට ඩීසල් සහ පෙට්‍රල් හැදෙන අනුපාතය වෙන 14ට 29 අනුපාතයට ගත්තොත් පෙට්‍රල් ඩීසල් බැරල් එක මිල ඩොලර් 93යි සත 65යි නමුත් पेट्रोल डीजल बैरल या सकास्कर गरीब आवश्य वन बोरतेल देखाई दसम बैरल बोरतेल बैरल देखाई दसम तुनाई देखा सकसा गनी मट अपिट बोरतेल मिल दी गंड वह विनवा डॉलर एकसी अनु हता पेट्रोल डीजल रिजू के नाव पेट्रोल डीजल बैरल टे अन्य डॉलर अनु तुनाई हट पहाय है भाई ए प्रमाणे म पेट्रोल डीजल हदा गंड बोरतेल गेंड गियोत्तर डॉलर एकसी अनु हता ඔන්න ඔය කාරණේ නිසා තමයි සීමිත විදේශ විනිමය රැකගැනීමේ කාරණේ සඳහා අපි බොරතෙල් ගේනවා වෙනුවට පෙට්‍රල් සහ ඩීසල් ආනයනය කරන්න තීරණය කළේ. එතකොට අර රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා කියනවා මේ නිසා තෙල් බොරු ගන්නාවක් කිව්ව ඇත්තෙම. රස්සාවට බොරු කියන විශ්‍රාමිකයා බොරු ගණනාවක් කිව්ව. එකක් තමයි පිරිපාදුව වැසීමෙන් තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අහිමි වුණා කියලා. ඇත්තෙම 2003 දී LIOC සමාගමට තෙල් සිල්ලරට විකිණීමේ බලපත්‍රයක් ලබා දුන්නු ඒ විශ්‍රාමිකයාගේ ආණ්ඩුව සමයේදී තමයි ලංකාවේ තෙල් සංස්ථාවේ ඒකාධිකාරය අවසන් වුණේ. තෙල් පිරිපාදු කිරීම සම්බන්ධයෙන් තෙල් සංස්ථාවට ඒකාධිකාරයක් නැහැ. ඕනෑම කෙනෙකුට ලංකාවට ඇවිල්ලා කිසිම බලපත්‍රයක් ලබා ගන්න නැතුව තෙල් පිරිපාදුවක් ආරම්භ කරන්න නීතියේ ඉඩ තියෙනවා. මම තෙල් පිරිපාදුවක් ආරම්භ කිරීමට පැමිණ නව ආයෝජකයෙක් ඒ සඳහා බලපත්‍රයක් ලබාගත යුතු බවට තෙල් සංස්ථා පනත සංශෝධනය කරන්න තීරණය කළාම ඒකට විරුද්ධව කටයුතු කළේ ඔය වෘත්තීය සමිතිම තමයි.